Ehipassiko. Ehipassiko. Enna. Enna. Dharmaya dakinna. Namo tassa bhagavato arahato samma sambuddhassa. Pinvata. Teruvan saranin. Devurakavaranin. Udavu adadavasa. Obe balapuruttu sapiri. Dayagrahi davasak veva. Ektara Sambuddha Piyanan Vahanse Namak Lovata Pahalavu Kalpayahi Ammai Thattai Putala Dennai Duai Boma Satutin E Nivase Jivatvana Me Putala Dennagin Ek Putek Dema Piyanta Hungak Avitilikala Tamanta Pavidivento Nikela මේ දරුවා කොච්චරවත් පැවිදි වෙන්න තමයි සිත දෙමාපියෝ අවසර දුන්නා ඔහු පැවිදි වුණා ඊටාම් හොඳින් බණ භාවනා කළා රාහතන් වහන්සේ නමක් වුණා පියාත් මමත් එක් පුතෙකුත් දුවණියක් දැන් මේ සිව් දෙනා සතුටින් ජීවත් වෙනවා මේ පියාට ඉද කඩම් කුඹුරු බොහොම තිබෙනවා විශාල කුඹුරු යායක් තිබුණා ඒ වගේම ලොකු හේනක් ගෙවත්තක් තිබුණා මේ පියා හරිම කැමති තමන්ගේ කුඹුරු යායට එළි වෙනකොටම ඔහු කුඹුරට යන්නේ හැම වෙලාවෙම ඒවතාවත්වල යෙදෙනු. අම්ම කැමති හේනට ගෙවත්තට. ඇයත් නිරන්තරයෙන්ම හේනේ වැඩ කරනවා, ගෙවත්තේ වැඩ කරනවා, පළවැල නෙලනවා, වගා කටයුතු කරනවා. බොහොම කැමැත්තෙන් ඒ මෑණියෝ ඒ කටයුතුවල යෙදුණා. ගෙවත්තේ ලක්ෂණ පොකුණක් තිබුණා. මේ පොකුණට හරියටම ඇලුම් කළා අර දුවනි. ඇනිරන්තනෙන් ඒ අසල රැඳෙනු. අලංකාර මල් වලින් සැදුම් ලත් දර්ශනීය පොකුණක්. කාලය ගෙවි ගියා. ඒ නිවසේ පියාත් මමත් අර සහෝදරියත් නැතිනම් දුවනියත් මිය ගියා. සියලු දේපලවලට හිමිකම් කිව්වා ගෙදර හිටියේ එකම පුතණුවන්. දැන් මේ තරුණයා කුඹුරු වැඩ කරනවා, හේනේ වැඩ කරනවා, ගෙවත්ත වැඩ කරනවා, බොහොම කාර්ය බහුලව. ඔහු වතු පෙටි කෙත් වතු සඩු සාද කරනු. විශාල පාඩුවක් මෙයාට සිද්ධ වෙනවා ඌරන් හේනට පනිනු ගෙවත්තට පනිනු. විශේෂයෙන්ම එක් ඌරෙක් ඉතා විශාල ඌරෙක් මොනතරම් වැටකඩලු දැම්මත් කඩාගෙන එනවා. කොච්චරවත් හේනට එනවා කුඹුරට එනවා වත්තට එනවා. හරි කරදරයි. එනිසා මේ තරුණයා කළේ උගුලක් අටවලා ඌරව අල්ලගත්තා. ඝාතනය කළා. ඌරව ඝාතනය කරලා දැන් උදෑසන කර තියාගෙන එනවා. එනකොටම තමන්ගේ හාමුදුරු සහෝදරයන් වහන්සේ පිඬුසිඟා වඩිනෝ පිඬුසිඟා වඩින තමන්ගේ හාමුදුරු වන්ට සහෝදරයා කියනවා
අද දවල් කාලේ ගෙදරට වඩින්න හොඳයි. මේ ඌරෙකුත් හමු වුණා, මස් ටිකකුත් හදන්න පුළුවන්. රහතන් වහන්සේ කියනවා, මං එනකන් මං දවල්ට එනවා. ඔය සතාව කපන්න කොටන්න නැතුව තියලා තියන්න කිව්වා. දහවල් කාලයේ මේ රහතන් වහන්සේ තමන්ගේ නිවසට වැඩිය. ඌරව කපල කොටල නෑ, හොඳට තී ඉන්නවා. හැබැයි ඉතින් මැරිච්ච මලකුණ. මේ උත්තමයන් වහන්සේ අහනවා, මේ ඌර මැරිලද? ඔයා මැරිලා. කරන්න දෙයක් නෑ හාමුදුරුවනි. කොච්චර වැටකඩුලු බැන්දත් කඩාගෙන එනවා. කුඹරට පනිනව, හේනට පනිනව, වත්තට මේනව, හරිම කරදරේ. හාමුදුරුවෝ ඌරව කපන්න කලින් කියන, ඔය ඌරගේ බඩේ ගැරඩියෙක් ඉන්නවා. කපන්න කලින් කිව්වා. බඩ පැලුවා. බඩ පැලුවම ගැරඬියෙක් ඉන්නවා බඩ ඇතුළේ. ඒ ගැරඬියාව බඩ පලන්ටේ කිව්වා. ගැරඬියාගේ ඕකේ ඉන්නවා කොහක් ගෙම්බි. ඉතින් ගැරඬියාගේත් බඩ පලලා බලනකොට මැඩියෙක් ඉන්නවා. මහා රහතන් වහන්සේ කිව්ව විදියටම ඌරගේ බඩේ ගැරඬියා, ගැරඬියාගේ බඩේ මැඩියා. ඔබ දන්නවද මේ තුන්දෙනාම කවුද කියලා? මහා රහතන් වහන්සේ සෝහජුනාට කියනවා, මේ ඌරා වෙන කවුරුත් නෙමෙයි, අපේ පියා, මියගිය තාත්තා. මේ ගැරඬියා අම්මා, මැඩියා සහෝදරිය. ඔබ කියනවා කොච්චරවත් කොඹරට පනිනවා, හේනට පනිනවා, ගෙවත්තට පනිනවා, මේ ඌඩකින් කරදරයි. ඉන්න කනු තාත්තා කොඹරට ආලේ කළා. එළි වෙනකොටම කොඹරට යන්නේ, හැන්දෑ වෙනකොටයි ගෙට එන්නේ. පුදුම විදියට කොඹුරු යායට එළුම් කළා. ඒ පුරුද්දට තමයි කොඹරට පනින්නේ, හේනට පනින්නේ. අම්මත් පුදුම විදියට ආලේ කළා, කැමති වුණා ගෙවත්තටයි හේනට. ඒ දෙකේ තමයි ඇය කොච්චරවත් ඉන්නේ වැඩ කරන්නේ. හේනටයි ගෙවත්තටයි ඇල්මෙන් මියගිය මව ගැරඬියෙක් වී තමයි ඉපදුනේ. වැඩ පලක් මුකුත් නෑ. කොච්චරවත් පොකුණාසලට වෙලාම දුවනිය සහෝදරිය පොකුණේ සිරි නරඹන්ට හිටියා. ඇය මැරිලා පොකුණේ මැඩියෙක් කියලා හිපන්. ඌරගිල්ලා ගැරඬියව, ගැරඬියා ගිලලා මැඩියම්. ඌරු භවය, ගැරඬි භවය, මැඩි භවය, ඒ තුනටම ආපු තුන් දෙනා පෙර භවයේ ස්වාමියා, බිරිඳ, දුවනිය. බලන්න, ආශාව, අල්ල ගැනීම, බැඳීම, මේවා නිසා අපි කොයිතරම් අමාරුවේ වැටෙනවද? උතුම් උදාර මිනිස් භවයකට ඇවිත් තණ්හාවෙන්, ඉරිසියාවෙන්, ආශාවෙන්, කොරෝදයෙන්, වෛරයෙන් කටයුතු කළොත් අපට ඒ කල කීදේට අනුව තමයි ප්‍රතිසන්දිය ලබන්ට වෙන්නේ. తత్ర తత్రాభినందిని බොම
කැමැත්තෙන් සන්තෝෂයෙන් ඒ භවයන්වල ලගිනු. නමුත් සසර පුරාවට සැනසීම කියන එක ඈත් වෙන. හුඟ දෙනෙක් මේක කල්පනා කරන්නේ නැහැ. මහා ලොකු කාලයක් අපි ඉන්නේ නැහෙනි. කී කාලයකටද මේ භවයට ආවේ? මේ උදාර මනුෂ්‍යත්වයට අවුත් ගෙවල් දොරවල් ගැන, ඉඩ කඩම් ගැන, වතු පිටි ගැන, යානවාහන ගැන, රන්රිදී මුතුමැණික් ගැන, ගහකොළ ගැන, මේ හැම එකකටම ඇලුම් කර කර ඒවම අස්වද්දවමින් වැටකඩුලු බැඳ බැඳ මායිම් හද හද පැලඉනි වැටට ගැටලු මතුකොටගෙන නඩු හබ කියාගෙන මොන තරම් අපි අමාරුවේ වැටෙනවද? මෙය යන මොහොත එනකං ඒව තේරෙන්නේ නැහැ. මේ ඉතාම භයානක තත්ත්වයක්. සමහරු දරුවෝ කෙරේ ඇලෙනු. දෙමාපියෝ විශේෂයෙන් දරුවන්ට ආදරේ. දරුව වෙනුවෙන් ඇප වෙනවා, කැප වෙනවා, වෙහෙසෙනවා, මහන්සි වෙනවා. දරුවන්ට මස්වද්දනවා. දරුවන්ගේ දරුවන්ව බලනවා, හදනවා, වඩනවා, පෝෂණය කරනවා. පන්සලට යන්නේ නැහැ. පෙනත් දහමක් කරගන්නට යන්නේ නැහැ. අකමැත්ත නෙමෙයි. අම්මා තාත්තා කල්පනා කරන්නේම මම සෙල් සමාදන් වෙන්න ගියොත් කොහොමද මේ දරුවෝ බඩගින්? මුනුපුරා මිනිපිරිය බඩගින්. මේ දරුවෝ මේ ළමයව බලා ගන්න එකක් නැහැ. මොනවා හරි කරදරයක් විපතක් වෙයි. මේගොල්ලන්ට තේරෙන්නේ නැහැ. මේ කොච්චරවත් දුව වෙනුවෙන්, පුතා වෙනුවෙන්, මුනුපුරා මිනිපිරිය වෙනුවෙන් දෙමාපියෝ තමන්ගේ මෙලව පරලොව දෙලව සුභසිද්ධියට වැඩ සලසා ගන්නේ නැහැ. අර සෙනෙහස ආදරි. කාලය ගෙවී යනවා. වයෝවෘද වුණාම, ලෙඩ ඇඳට වැටුනම ඔන්න එතකොටයි මතක් වෙන්නේ මට යමක් කරගෙන නැහැ නේද කියලා. මට යමක් කරගෙන නැහැ. ප්‍රමාද වැඩි. දරුවන්ට සලකන්න ඕනි. යුතුකම් ඉටු කරන්න ඕනි. දරුමුණු පුරන්ට තමන්ගෙන් දෙන්න ඕන දායාද දෙන්න ඕනි. ඒව කරන්න. හැබැයි ඇලිලා ඒගොල්ල කෙරෙහිම ඇල්මෙන් කටයුතු කිරීම ගැන ඔබ වඩාත් සැලකිලිමත් වෙන්න ඕන. අභව්‍ය භවයන් කනා ඉපදිලා ප්‍රේත භූත ආත්ම ලබාගෙන ගෙදරට පැමිණෙනවා. ගෙට ඇතුල් වෙන දොරටුව ළඟ ප්‍රධාන දොරටුවේ පඩිපෙළ දෙපැත්තෙන් පිළිකන්නේ, වැසිකිලි කැසිකිලි ආසන්නේ, ධනේ ලයිනේ, කුස්සිය පැත්තේ ඔය කොහෙරි තැනක බලායින්ට එවැනි අමනුෂ්‍ය භාවයකට ගොඩවුණොත් ඒවා අතිශයින්ම කනගාටුයි. ප්‍රේත භූතාත්ම ලබාගෙන නුඹලට කරදරකාරීව නුඹේ අම්ම තාත්තා ඇවිතින්නවා කියලා කොහේ හරි සාස්ත්‍රයක් අහගෙන ඒ කිව්ව දේ අහගෙන ඊට පස්සේ ඔළුවේ තියෙන්නෙම කොහොමද මෙයාව ඉවත් කරන්නේ? මේ අම්ම නේද, මේ තාත්තා නේද, මට සියල්ලම ලබා දුන්නු කෙනා නේද? ඒ මොනවත් කතාවක් නෑ. ඉක්මනින්ම උත්සාහ කරන්නේ තොයිලයක් නටන්න, පෙරේතයව අල්ලන්න, මහමයිට් කුප්පියට දාලා නූලෙ ගැට ගහලා ජෑම් බෝතලයට දාලා මෝද ගිල්ලවන්ට කටයුතු කළා කියන. මොකටද අපි මේ අනුන්ගේ නූල්වල පැටලිලා මහමයිට් කුප්පි හස්සේ ජෑම් බෝතල් හසරින් ගන්න? ජෑම් පිටින් නම් ඒත් කමක් නෑ. මාමයි පිටින් නම් ඒත් කමක් නැහැ. ඔය ඇත්තද? කොතේ දුරට සත්‍යද?
ඒක තීරණය කිරීම ඔබට බාරයි. නමුත් දරුවෝ හැදුවා වැඩුවා පෝෂණය කළා. ඉඩකඩම් ගත්තා ගෙවල් දොරවල් හැදුවා. ලෝන් ගැහුවා. ජීවිත කාලෙම දරුවා වෙනුවෙන් වැඩ කළා. ඒගොල්ල වෙනුවෙන් ඇපවුණා කැපවුණා. කාලේ ශ්‍රමය වැය කළා. තමන් හරියට කෑවේ බිව්වේ නැ ඇන්දේ පැලැන්දේ නැ සැපයක් වින්දේ නැ දරුවෝ වෙනුවෙන්ම වැඩ කළා. ප්‍රතිඵලය මොකද? තමන් අද කනගාටු වෙනවා. දුක් වෙනවා. ළමයින්ට මතක නැ අම්මා තාත්තා කරපු. සමහර දරුවෝ පුදුම විදියට මව්පියන්ට ආදරේ කරන්නේ. අපි දන්නවා මේ සමාජයේ ඇතැම් දූල පුතාලා දෙමාපියන්ගෙන් තමන්ට අඩුපාඩුකම් වුණත් ඒව අමතක කරලා දෙමාපියන්ව බලාගෙන ආරක්ෂා කරගෙන රැකගෙන උපස්ථාන කරගෙන පිනට දහමට පොළඹවගෙන පුදුම විදියට අම්මට තාතර සලකන දරුවෝ අපි දකිනවා. ඇතැම් දරුවෝ අපි දැකලා තියෙනවා තමන්ගේ ස්වාමි දුවණියගේ අම්මට තාත්තට තමන්ගේ අම්මට තාත්තට වගේ සලකනවා. හරීම එහෙමයි අපි දැකලා තියෙන පුදුම දරුවෝයි. ඒ දරුවන්ගේ දෙමාපියෝ හොඳට හදලා තියෙනවා. තමන්ගේ ස්වාමි දුවණියගේ අම්මට තාත්තට සලකන්න බෑන. නැන්ද අම්මට මාමන්දිට තමන්ගේ මම්මට තාත්තට වගේ සලකන බෑනවරු අපි දැකලා තියෙනවා. ලේලිය තමන්ගේම අම්මට තාත්තට වගේම තමන්ගේ ස්වාමියාගේ දෙමාපියන් රකින්න බලන ආරක්ෂා කරන පින්වන්ත දරුවෝ අපි දැකලා තියෙනවා. ලේලිය නැන්දම්මට මාමන්ඩිට කියලා නෙමෙයි අම්මට තාත්තට කියලා සලකන. ඒ නිසා මේ සමාජයේ තමන්ගේ දෙමාපියන්ට සලකන්නේ නැති තමන්ගේ නැන්දම්ම මාමන්ඩිට සලකන්නේ නැති පිරිස් ජීවත් වෙන පරිසරයක ඒ අයට සලකන ලේලිල බෑන්වල් අපි දැකලා තියෙනවා. හරි ලක්ෂණට ජීවත් වෙනවා. තමන්ගේ ස්වාමියා වෙනුවෙන් ස්වාමියාගේ දෙමාපියන්ව රැකගන්න බලාගන්න කාන්තා රත්නය අනන්ත අපි දැකලා තියෙනවා. සැමියා විදේශගත වෙලා දරුවන්වත් රැකගෙන ස්වාමියාගේ දෙමාපියන්වත් උපස්ථාන කරගෙන රැක බලාගෙන බෙහෙත් හේත්තිකාරන් දීගෙන යුතුකම් ඉටු කරගෙන කොච්චර වැඩ කරන කාන්තාව ඉන්නවද? පින් දහන්නුත් ඔය අතරේ කර ගන්න ඕන. පින තමයි අපේ ජීවිත බබලවන්නේ. ආගම දහමට නැඹුරු වෙන්න ඕන. ඉදකඩන් ඔහි තිබිච්චාවයි. ගහකොල්ල තිබිච්චදින් ඒවට ඇලුම් කර කර ඕවම අතපත ගාගෙන කොච්චර වාත් ඒ තුනම රැඳෙන්න ගියොත් අතහරින්ට බැරි වෙනවා. මේ සා ලක්ෂණ ජීවිතයක් ලබාගෙන ඇයි අපි තවත් අඳුරට යන්නේ? තමෝ තම පනාය නොකියන්නේ ඔන්න ඒ අයට. තමන් අඳුරේ ඉන්න ගමන් අඳුරටම යන්න වැඩ කරගන්න. මේ තරම් වටිනා භවය. දේපල ඉඩකඩම් වතුපිටි හරකබාන රන්රිදී මුතුමැණික් ඕවාට ඇලුම් කරන්න ගියොත් නම් සැනසිලි මඟක් හොයන්ට බෑ. කඩේ ඔහේ තිබිච්චදි ඕවා ගැන හිත හිත ඉන්න එපා. ඔය ළමයි කරගෙන යයි. කුඹුරු වැඩ ටික ළමයි කරයි. ඉදම් කඩන් ඒගොල්ලෝ අස්වද්දයි. දැන් ඔබට පුළුවන් තරම් ඒ ටික ඔබ කළානේ, රැකගත්තනේ. ඔබ ආදායම් ඉපයුවා, දරුවන්ට සමසේ බෙදා දුන්නා. දැන් පින්දහම් කරන්න ඕනේ. නිතරම මමම හරියට කරන්නේ මටමයි තේරෙන්නේ, අනිත් අයට මේක තේරෙන්නේ නැහැ, මොනවා කරනවද දන්නේ නැහැ, ඒ වගේන හිතන්න එපා. දුන්න දේ දුන්නා ඉවරයි. ඔබ යුතුකම් ඉටු කළ කෙනෙක්. එනිසා ඔබට දුක් වෙන්න දෙයක් නැහැ. යම් දේවලට ඇලුම් කරන්න ගියාම පේනවනේ. කුඹුර වැඩ කර කර හිටියා කුඹුරෙන් එළියට එන්නේ නැහැ. ගොඩ එන්නෙම නැහැ. අන්තිමට බලන්න ඌරේ. පුතා දන්නේ නැහැ. ඌරගෙන් කරදරයි. ඌරව ඝාතනය කරනු. ද වෙන කෙනෙක් කිව්වනම් පිළිගන්නේ. තමන්ගේ සහෝදර හාමුදුරු
රහතන් වහන්සේ කෙනෙක් තම සොහයුරාට කරුණු කියා දුන්නා. ඉදකඩම් දේපල වතුපිටි හරක බාන රන් රිදී මුතුමැණික් යාන වාහන ඔය සේරම අපි කැමති වුණත් නැතත් අතහරින්ට වෙනවා. අංග සම නිධාන, තාවර නිධාන, ජංගම නිධාන, අනුගාමික නිධාන, නිධාන් හතනක් අපිට බුදුහාමුදුරු පෙන්න. කෙනෙකුට මගේ මාගේ කියන්න හිමිකම් කියන්න උරුමකම් කියන්ට තිබෙන සියල්ලම අංගසම්. තමන්ගේ රූපේ, තමන්ගේ දේපල, තම දෙමාපිය, සහෝදර සහෝදරියෝ, ඥාතීන්, උපංගම, පරම්පරා, මේ ඔක්කොම මට හිමිදේ. කෝකද, කොච්චරක්ද, ඒකට මම සෑහෙන්න ඕන. ඒකලාම මට හිමි, මට මගේ කියන ඔක්කොම මං අත්හරින්න වෙනවා, කැමති වුණත් නැතත්. පොතපතක දාලා තිබුණ යම් මුදලක් හදලා, තැන්පත් කොට තිබුණ යම් කිසි ධනයක් රන් රිදී මුතුමැණික් ඕවා අතහරින්ට වෙනවා, කැමති වුණත් නැතත් දාලා යන්න ඕන. තාවර නිධානේ ඇත් අස් ගව ආදී සතුන් ඒකලාම වර්තමාන යාන වාහන ඒව ජංගම ඇවිදින ගමන් කරන්න සම්පත් ඒවත් අතහරින්ට වෙන. එතකොට බලන්න අංගසම නිධාන, තාවර නිධාන, ජංගම නිධාන ඔය තුනම කැමති වුණත් නැතත් මම මට ඒවා අතහරින්ට වෙනවා. මට කියලා ඉතුරු වෙන්නේ වැදගත් වෙන්නේ අනුගාමික නිධාන. මා සමග පරලොවට ගෙනියන්ට යන්ට ඉන්නේ මාකද ගන්නා කුසල් පුණ්‍ය කටයුතු. අතහරින්ට වෙන මට ප්‍රයෝජනයක් නොවන දේ ගැනම තමයි අස්වද්දන්නේ. ඒවමයි මම සකස් කරන්ට යන්නේ. ඒ මතමයි මම කාලය සමය වැය කරන්නේ. නමුත් මට අතහරින්ට වෙන්නෙත් ඒවමයි. එනම් අනුගාමික නිධාන තමන්ට යන ලෝකෙට ගෙනියන්න තියෙන්ට ඕනි. හොඳට පින්කම් කරගන්න. ගමනක් විමනක් යනකොට අපට අතේ මිතේ මුදල් තියෙන්න ඕන. හොඳට පහසුකම් ඇතුව යන්න පුළුවන්. සසර ගමන යන්නත් එහෙමයි. හොඳට පින් දහම් කරගන්න ඕනේ. පුණ්‍යවන්ත ජීවිත ගත කරන අයට තමයි උසස් භවගාමි ජීවිත ලැබෙන්නේ. අපි උසස් ජීවිතවලට ගමන් කරන්න ඕනේ. සසර වසනතුරු නිවන් දකින්නතුරු දිව්‍ය මනුෂ්‍ය මේ දෙගතිය ඒ වගේම සත්පුරුෂ කල්යාණ මිත්‍ර උත්තමයෝ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ඇසුරු කරන්ට ප්‍රාර්ථනා කරන්න ඕනේ. එවිට තමයි සසර මඟ කෙටිවන්නේ. එහෙනම් පින්වත දේපල, ඉදකඩම්, වතුපිටි, කර්මාන්තශාලාව, ඥානවාහන, ඔබගේ කඩ, ඔබගේ සේන ඔයි තිබෙන තැන්වල තිබිච්චාති. ඕවා ගැන හිත හිත යන් ඉන්න එපා. ඒවා දිය යුතු අයට දෙන්න. බෙදන්ට ඕනට බෙදල දාන්න. මගේ ඉඩම, මගේ දේපල, මගේ වතුපිටිකේ කිය මගේ මගේ කියන්න හිටියොත් ඔය එකක්වත් ගෙන යන්න හම්බෙන්නේ නෑ. සැනසීමකුත් නෑනි. නිකං ඇයි අපි කිරිසන් ගතිවල ඉපදින්නට මේ තණ්හා පෙරේතකම් ඇති කරගන්න. කන්නෙත් නෑ, බොන්නෙත් නෑ, අඳින්නෙත් නෑ, දෙන්නෙත් නෑ. එකතු කර කර ගොඩක ගහ ඉන්න. මේ මනුෂ්‍ය භවයේ ලැබුවේ කාලා බීලා ඇඳලා පැළඳලා දීලා හොඳ ලක්ෂණට ඉන්න ඕන. හිනා වෙලා සැහැල්ලුවෙන් සන්තෝෂින් අනවශ්‍ය බර ඔළුවේ තබාගෙන අහස පොළව ගැට ගහන්න කල්පනා කර කර ඉන්න ඕනේ නෑ. ණය විවි කඩ කරනු. ලෝන් ගගහ ගෙවල් හදනු. ලෝන් ගගහ වාහන ගන්නු. ඉතින් උහුල උහුල ඉන්නෝ. දෙන්නගෙම පඩිය දන්නේම නැතුව කැපෙනවනේ. මොනවටද මේ තමන්ට දරන්න පුළුවන් ප්‍රමාණයකට වැඩ කළා නම් හොඳයි. අර පිරිමැස්ම, සැහැල්ලු ජීවිතය, අනන සුඛ මේවනේ ලස්සන
මිනිස් ජීවිතයක ලක්ෂණ වටිනාකම් එතකොටනේ. මනුෂ්‍යාපි සතුටින් ඉන්න ඕනේ. මනුෂ්‍යාපි පෙර සසර හොඳට වැඩ කලයින් පින් කලයින් තමයි මේ භවයට ආවේ. මෙතනට ඇවිල්ලා තව තවත් පින් දහම් කරගෙන පින කුසලයකට හඩව ගන්නත් හිතේ ඇතිවන කෙලිස් ආශාවන් තණ්හාව මේවා අතහැර ගන්න ඕන. තණ්හාව ආශාව ඇලීම අතහැර ගන්න කෙනාට තමයි කිසිම බයක් නැති. නැත්නම් ඉතින් තණ්හාය දායති සෝක. තණ්හාය දායති භයං. ආශාව නිසා තණ්හාව නිසා අල ගැනීම නිසා ශෝකය ඇති වෙනවා බිය ඇති වෙනවා. ශෝභය ඇතිවන්නේ ඒ අනිත්‍යයිනේ. ඉතින් අනිත්‍ය නිසා අපි ඒගෙන බලාපොරොත්තුවක් නැ අනිත්‍යප්පේ. බලාපොරොත්තු නොවනට ඒක සිද්ධ වෙනවා. ඒකට අඬලා දොඩලා ශෝක වෙලා වැඩකුත් නැහැ. එහෙනම් ධෛර්යයෙන් හොඳ උද්‍යෝගයෙන් ප්‍රබෝධයෙන් ස්වභාවික තත්වයට මුණ දෙන්න. දානශීල භාවනා පින්කම්වල නිරත වෙන්න ඕන. ඒ තුන සම්පූර්ණ කරගන්න ඔබ වාසනාවන්ත බලවන්ත තෙදවන්ත කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ බලාපොරොත්තු වන්නේ කැමැති උසස් භවයකට යන්ට නම් හොඳට පින් කරන්න. පින් දහම් සිදු කොටගෙන සසර දුක් නිවන්. ඔබට නිවන් අවබෝධ වේවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. නාවලපිටිය පල්ලේගම අංක 14 නිවසේ විසූ ග්‍රාම නිලධාරී වාස් සජීව ස්ටැන්ලි මහත්මයා අප අතරින් වියෝ වී වසරක් ගත වීම නිමිත්තෙන් ඔහුට පින් අනුමෝදන් කරමින් මව චන්ද්‍රාවතී, භාර්යාව ප්‍රසාදිනී හා පුතා බිම්සර විසින් අද දින මෙම වැඩසටහනට දායකත්වය දක්වන ලදී.